බොන් මහජනතාවට ශ්‍රී ලංකා පොලිසිය ගැන දැනගන්න හොඳ තොරතුරු ටිකක් තියෙන මගේ තොරතුරු ටිකක් අරගෙන තමයි අද ආවේ. ඔයාලට මතක නේද පහුගිය දවස්වල අර අපරාධුවේ පොලිසිය සිද්ධියක් ගැන කිව්වා. අතින් බඩු දාලා නඩු දාපු ඒ කාන්තාවගේ ෆෝන් එක පොලිසියෙන් ගත්තෙන් පස්සේ ඒ ෆෝන් එක ඉල්ල ගන්න ඒ කාන්තාව පොලිසියට ගියන් පස්සේ රිසර්ව් එකෙන් කියනවා ඉල්ල ඔයිසීගේ එලාචුවේ තමයි ඉල්ලලා ෆෝනේ තියෙන්නේ කියලා. ඒ අනාවරණය කිරීමත් එක්ක පොලිස් දෙපාර්තමේන්තුවේ කවුරු හරි උසස් පොලිස් නිලධාරියෙක් නියෝග කරලා තියෙනවා ඒ පොලිසිය බාර ASP එක ගිහිල්ලි වරලා චෙක් කරන්න කියලා. ASP දිසානායක ගිහිල්ලි වරලා ලාච්චු වැඩලා චෙක් කරනකොට ලාච්චුවේ ස්මාර්ට් ජංගම දුරකථන ගණනාව ඒවා පොලිසියට අත්අඩංගුවට අරගන්න සැකකාරයන්ගේ අරගෙන ඉවරලා ලාච්චුවට දාගත්තේ ඒවා. එහෙම නැතුව මේ නඩු දාන්න මේ උමනා දේවල් නඩු දාරි වල තිබිච්ච දේවල් නෙමෙයි. නඩු භාණ්ඩයක් හැටියට පොලිසියට ඉදිරිපත් කරන සෑම දෙයක්ම ලිඛිතව තියෙන්න ඕන. ඒ කියන්නේ ප්‍රොඩක්ෂන් එකක් හැටියට PR එකක් හැටියට ඒක එන්ටර් කරලා තියෙන්න ඕන. එහෙම තියෙන්නේ නැතුව ඉදිරිවල වෙලා එක එක්කෙනාගේ ලාච්චුවල දාගෙන එහෙම තියාගන්න බෑ. ඉතින් කොහොම හරි මේක හුණන් පස්සේ මේ මොබයිල් ස්පොන්ස් ටික විතරක් නෙමෙයි කොකේන් එතකොට අසීස් අයිස් ඉන්පස්සේ හෙරොයින් ඒ වගේ මත්ද්‍රව්‍යත් ඒවත් පැල පැකට් කරලි වල ඒවත් ලාච්චුවේ තිබිලා තියෙනවා. දැන් හිතන්න සැකකාරයෙකුට නඩුවක් පොලිසියෙන් දාන්නේ එතකොට සන්තකේ මත්ද්‍රව්‍ය තබා ගැනීම සම්බන්ධව. එහෙම නැත්නම් සොරබඩුවක් මත්ද්‍රව්‍ය හෝ සොරබඩුවක් සන්තකේ ළඟ තබා ගැනීම. එතකොට සැකකාරයෙකුට විරුද්ධව සැකකාරයාගේ සන්තකේ යම් කිසි නීති විරෝධී දෙයක් තියෙන පොලිසියට අත්අඩංගුවට අරගෙන නඩු දැම්ම නම් ඒක PR කල්ලිවල ගරු අධිකරණයට ඉදිරිපත් කරා නම් පොලිස් නිලධාරියෙක්ගේ ලාච්චුවේ තියෙන අන්තරාකාරී දෙයක් එහෙම නැත්නම් නීති විරෝධී දෙයක් කොහොමද ඒක වහලා දාන්නේ? ඒක ප්‍රොඩක්ෂන් එකක් හැටියට එහෙම නැත්නම් ඇවිල්ලා එහෙම දෙයක් රිකව කරන් පස්සේ සොයාගත්තන් පස්සේ පොලිසියේ උසස් නිලධාරියා එයාට පුළුවන්ද ඒක වහලා දාන්න? එහෙම තත්ත්වයක් තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. ඒක වහලා දාලා තියෙනවා ඒක කස්ටඩි එකේ තිබුණ කේලි වල ඒ ප්‍රොඩක්ෂන් ගොඩක් නීති විරෝධී මත්ද්‍රව්‍ය සෙලුලර් ෆෝන් සහ තවත් මොන හරි තියෙන්නේ නැතිනේ ඒ තිබුණු දේවල් ඒව ප්‍රොඩියුස් කරන්න නැතුව ඒ වහල් දෙමනම් ඒවා නීතියට පටහැනීම නීතියට විරුද්ධව පොලිස් දෙපාර්තමේන්තුවෙන් කරන දේවල් ඒවා සුම්ම ගහලා දානවා කියලා කියන්නේ අන්නේ ඒව තමයි. රයිට්. ඒත් එක්කම මේ දේශබන්දු තෙන්නකෝන් ගැන මේක කියන්න ඕන. මට පොලිස් නිලධාරීන් ගොඩ දෙනෙක් මට කතා කරලා මට කිව්වා, පොලිස් OIC ලත් මට කතා කරලා මට කිව්වා මේ පොලිසියේ OIC ලා දැන් හරියට නම් ස්ථාන මාරුවීම් කරන්න ජාතික පොලිස් කොමිෂන් සභාවේ. ජාතික පොලිස් කොමිෂන් සභාව කියන්නේ අමුතු දෙයක් නෙමෙයි. හරි, ඒක යම් කිසි වෙන රටක නම් එහෙම ජාතික පොලිස් කොමිෂන් සභාව කියලා කියන්නේ නිර්පාක්ෂිකව කොමිසමේ රැස් වෙලා සමාජිකයෝ රැස් වෙඩි වල අරගන්න තීරණයක් සම්බන්ධ. ලංකාව එහෙම නැහැ. පොලිස්පති නිර්දේශ කළා යවුවනම් පොලිස් කොමිෂමට ඒක ඕකේ. නිර්දේශ කරලා යවුවනම් ඒක අනුමත කරන පොලිස් කොමිසමක් තමයි ලංකාවේ තියෙන්නේ. ඒක නිසා ලංකාවේ පොලිසියේ OIC ලා කීප දෙනෙක් මාරු කරන්න අවශ්‍ය වෙලා තියෙනවා මේ දවස්වල දේශබන්දු තෙන්නකෝන්ට. ඒ මොකද වැරදි වැඩ කරන මිනිස්සු නෙමේ. හරිද? ඒ කට්ටිය වැරදි වැඩ කරන මිනිස්සු නෙමේ. IGP දේශබන්දු කැමති නැති කට්ටිය. දේශබන්දු කැමති නැති කට්ටිය තමයි මෙහෙම අයින් කරන්න තියෙන්නේ. එතකොට ඩිවිෂනල් SSP ලට DIG ලට කියනවලු මට මූට විරුද්ධව රිපෝට් එකක් ගහලා එවන්න කියලා. හරිද? ඒ මොකද වරදක් කළා මේ අහුවෙලිවරලා මේ කුපාඩි බලුලක් කරලා අහුවෙලා නෙමෙයි. දේශබන්දු තෙන්නකෝන් කැමති නැති කෙනා ඒ පොලිසිය සිටීම නුසුදුසුයි කියන එක තේරුම් ගත්තායින් පස්සේ. එතකොට ඒ නිලධාරීන් දැන් මේ මෙහෙමුණෙන් පස්සේ ඇවිල්ලා SSP ලා ගොඩක් කන්ෆියුස් මේ කතන්දරේට. මොකද මේ නිලධාරීන් හොඳට වැඩ කරනවා. එහෙම වැඩ කර ඉන්න ඒ නිලධාරීන්ට විරුද්ධව මම කොහොමද රිපෝට් එකක් දාන්නේ? හරි ප්‍රශ්නයක්.
SSPල බොහොම ලත වෙනවලු ඇවිල්ල අපි කොහොමද එහෙම රිපෝට් එකක් දාන්නේ දේශබන්දු කිව්වට අපරාධ කරන්න මිනිස්සු කැමති නෑ අපරාධ කරන් පස්සේ ඒ අපරාධ පසුපස්සේ හඹාගෙන එනවා අනිවාර්යයෙන්ම හෙව නැල්ල වගේම හඹාගෙන එනවා දෙනවා කුඩු වෙන්න හරිද ඒවට හම්බ වෙන මේ විශ්වයේ සටහන් වෙනවා ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් දන්න කට්ටිය දන්නවා විශ්වය ඇමරිකාව පවා අද විශ්වාස කරලා තියෙනවා මේ ග්ලෝබල් පවර් එක එක සත්‍යයි. ඉතින් ඒක නිසා එහෙම අනීතික කුපාඩි වල තමුන්ගේ යටතේ ඉන්න නිලධාරීන් ලබා කරගෙන තමුන්ට කැමති නැති එක අයින් කළා සුසුකම් තියෙන එකෙක් නෙවෙයි තමුන් කැමතිගේ පත් කරන්න. තමුන් කැමතිගේ පත් කරන්න තමයි දැනට දේශබන්දු කරගෙන යන්න හදන්නේ. ඒක නිසා මේ පොලිසියේ ඔයිසීලව යවා ගන්න බැරු නැන් පස්සේ දේශබන්ධු දෙන්න ෆෝන් කරන්නේ SSPට කතා කරලා කියනවලු ඔකට රිපෝට් එකක් ගහලා එවන්න කියලා. ඉතින් ඒක නිසා ඒ කියන්නේ දිගින් දිගටම අනීතික දේවල් පට්ට විදියට සිද්ධ වෙන ශ්‍රී ලංකා පොලිසියේ තවත් කතාවක් මම ඔයාලට අරගෙන ආවේ. හරිද? ඒක නිසා ඉස්සරහට අපි හම්බ වෙමු ඊළඟ වීඩියෝ එකකින්. ජය වේවා. මම දේශමාන්‍ය විමල් ජයසේකර.